උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල මහබැංකු වැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනපති සහ හිටපු අගමැතිගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට නීතිපති වැඩ බලන පොලිස්පතිට දැනුම් දෙයි මුම්බායි සිට ශ්‍රී ලාංකිකින් 290ක් මෙරටට ගැබිනි මව්වරුන් 100කුත් ඒ අතර ලෝපුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 450000 ඉක්මවයි. වැසිකිලි හරහා කොවිඩ් වෛරසයේ පැතිරීමේ අවධානමක් චීන පරිශ්‍රකීන අනතුරු හඟවයි. මහ බැංකුවේ නිලධාරීන් පිළිබඳව කළ චෝදනාව සාධාරණයි. ජනපති හරි හිටපු මුදල් ඇමති රවි කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අහිතකර කිසිදු කිවිසුමකට අත්සන් කරන්නේ නැහැ. ඇමති බන්දුල කියයි. කංජිපාණිගේ පියාට තියුණු ආයුධකින් පහර දුන් සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර. ඒ චාපය මැතිවරණයෙන් පසු පොදු ජන පෙරමුණ සමග එක්වීමේ සූදානමක් පිළිබඳ සජිත්ගෙන් අනාවරණයක්. ප්‍රතිවෙන් දේශීය පුවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. සරීසිදු වූ මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් එම කොමිසම හමුවේ කැඳවා ප්‍රකාශ ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙන බව නීතිපතිවරයාගේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ එස්පාස්කර ලිංගම් සහ එවක මහ බැංකුවේ සේවය කළ තවත් නිලධාරියෙකුගෙන්ද කොමිසමට ප්‍රකාශ ලබා ගන්නා ලෙසයි නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා BBC පුවත් සේවයට එක්වෙමින් මහ බැංකුව බැඳුම් කර සිදුවීම සහ කොමිසම් පිළිබඳව අදහස් පළ කළා. ඔබතුමා අපි දැක්කා බොහොම සාධනීය උත්සාහයක් ගත්තා මේ වංචාවට දූෂණයට එරෙහිව. ඒ කියන්නේ පෙරාණ්ඩියේ වැරදි හොයන්න පමණක් නෙමෙයි ඔබතුමාගේ නායකත්වයේ දරපු ආණ්ඩුවේ අය කරන වැරදි හොයන්න කියලා ඔබතුමා ජනාධිපති කොමිෂන් සභාව පත් කළා. ඇත්තටම මේ ජනාධිපති කොමිෂන් සභාව පත් කළ ඔබතුමා ඒ අපේක්ෂා කරපු දේ එලෙසම ඉටු කරගන්න පුළුවන් වුණා. මගේ දේ මං හරියට කෙරුවා. කාගෙන්ද අඩු ගාඩු උනේ? මම කොමිෂන් සභාව පහක් පත් කෙරුවා. මහා බැංකු කොමිෂම 2015ට පෙර රජයේ කොමිසම මගේ රජයේ දූෂණ වංචාව කොමිසම ඒ වාර්තා තුනම පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා. මහා බැංකු කොමිසම පිළිබඳව ඒ වාර්තාව අනුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වලා අර්ජුන මහේන්ද්‍රලා ගේන්න කටයුතු කරුවේ. ඔය අර්ජුන ඇලෝසියස්ලා හිරේ දැම්මේ ඒ පරීක්ෂණ කරගෙන ගියේ. පාර්ලිමේන්තුවට යවපු ඒවායි පාර්ලිමේන්තුවේ එතනින් එහා ඒගොල්ලන්ට තියෙන. ඒ වැඩ මට නෙවෙයි තියෙන්නේ. මහ බැංකු සිදුවීම සම්බන්ධයෙන් ඍජුව චෝදනා ලබා සිටින අර්ජුන මහේන්ද්‍රන්ද පසුගිය දිනක තම නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කර ඇති බව ජාත්‍යන්තර පොලිසිය විසින් නීතිපතිවරයා වෙත දැනුම් දී තිබුණා. අනතුරුව නීතිපතිවරයා විසින් ඒ අධිකරණයට දැනුම් දුන් අතර අධිකරණය විසින් ඊයේ දින තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ මීට පෙර අර්ජුන මහේන්ද්‍රන් හට නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන පාස්කෝ ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමා කිසිදු තොරතුරක් නොදන්නා බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ BBC සිංහල සේවය සමග පැවති සාකච්ඡාවකදී. ඔබතුමා දිවුරුන් දීමේ උත්සවයේ ඉතාමත්ම චාම් ඒ අවස්ථාවේදී ඔබතුමා ජාති අමතල කිව්වා නැවත වරක් ජනාධිපති වර්ණයකට ඉදිරිපත් වීමට මගේ අදහසක් නැහැ කියන එක පාර්ලිමේන්තු මෙතිවරණේ තරම් කරන් තියෙන එකලි. මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ ජනාධිපති දිවුරෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න. නමුත් අමතය කරන්න එපා මම පක්ෂ නායකයෙක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මම ජනාධිපතිතුමනි විශ්‍රාමගෙන සිටින විට මාමැතිවරණය නිවේදනය කිරීම සමගම සෑම කෙනෙක්ම කරපු ඉල්ලීම තමයි පක්ෂ නායකයා තනතුරක් නැතුව ඉන්න බෑ පක්ෂ නායකයා පාර්ලිමේන්තුවට එන්න අඩු වශයෙන් පාර්ලිමේන්තුවේ ඒවා සිටිය යුතුයි කියලා අගමැති ධුරේ කතානායක ධුරේ කැබිනට් ඇමතිකමක් මේ වගේ දෙයක් පිළිබඳව අදහසක් තියෙනවද මම කිසිම තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම හිතුව ජනාධිපති වෙරයි. බැරි වෙලාවත් මේ ප්‍රතිපලය වෙනස් වුණා නම් මටත් මගේ පවුලේ අයගෙත් ජීවිත පිළිබඳ අනතුරක් තියෙනවා කියන කාරණේ. එහෙම අදහස් පළ කරපු ඔබ ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඔබේ ප්‍රතිවාදියාව ගෙනහැල්ලා අගමැති කරනවා. එහෙම කියපු මම මේ මගේ ප්‍රතිපත්ති වලට එහෙම් පිටින් විරුද්ධව මගේ අගමැතිවරයා වැඩ කරානේ මම ජනාධිපතිත්ව පළවෙනි සතියේ ඉඳලම 2018 ඔක්තෝබර් 26 වෙනිදා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති ගිරුවේ ඒ දවස් 52 ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වලින් නඩු ගණනාවකින් පස්සේ නැවත රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න සිද්ධ වුණා ඒක මගේ කැමැත්තකින් නෙවෙයි නැවත එතුමාට දිවුරුම් දෙන්න සිද්ධ වුණා මම අගමැත්තෙන් එයා නැවත අගමැති ධුරේ පත් කළා මම හොඳ දෙහි කැපිල්ලක් කළා මම මොකද හිටපු ජනාධිපතිරෙක් විදිහට මම පාර්ලිමේන්තුව විසිරුවේ මගේම දූෂිත ආණ්ඩුව ඉවත් කළා ජනතාවට බලය දෙන්න සුසු ආණ්ඩුවක් තෝරගන්න. එතකොට පාර්ලිමේන්තුවේ 122කට වැඩිය මට රටේ ඡන්දදායකින් සංඛ්‍යාව මට ප්‍රබලයි. පාස්කු ඉරිදින ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ කතා බහ මතුවෙනවා. ඇත්තටම ඔබතුමා ඊට කලින් ඉගෙන දැන හිටියේ නැද්ද? මම දැන හිටියා නම් මම ඕක වෙන්න ඉඩ තියෙනවා. ඔය ආහරි ප්‍රශ්නයක් නේ අහන්නේ. මුද්‍යංශ තොරතුරු තිබිලත් සේනා විධායක ජනාධිපති වෙච්ච ඔබතුමා දැනගෙන හිටියේ නැහැ කියන්නේ මොකද්ද එතන තීච්ච එහෙමනම් ඒ හිස්තැන? अद मे परीक्षण बहुम पेहदूल पेनेवाने ये हिटपो वगे तमा सेवे तहना के नडू विभाग एक सदहा वकीयुत नद्बुतमा हो हिटपु आग्राम अनिल विक्रम सिंह संबंध मतुगलेबुतमाटे जनाधिपति अबुतमा इवकट सेनाधिनायक अबुतमा इवकट रक्षक इवकट अबुतमा पुलिस जनाधिपति काशिप अल्ले अन्े स्त्री दूस अल्ले अन्े कुड़कार अल्ले अन्े त्रस्त अल्ले अन्े जनाधिपति प्रतिपत्ति शलसुम नियोग सह उपदेश जनाधिपति करलाहल मिनी मे सियल परीक्षण वाली मेरठ तुल कोविड 19 वायरस आसादने वो समस्त रोगी नतरीन पूर्ण सुवेले वो संख्या वो एक दहस हारसी विसी एक दक्वा इह लुग सती बाव वसंकत रोग विद्या एक के पावसन वा ब्यातर दुबा ही रेंदी सीट पुद्गलीन देसी अनु दिनेक अद अलुयम दीवा इनेट पेमिन यातर एम पीरिसे ही गेबिनी वावरून सिये दिनेक सिरीन बावाई अप गुवंतोट पल वार्ता करू संदहन कले गत ऊ पै विसी हाथर तुल कोविड 19 वायरस आसादित इन नव तिनको हंदुरा गनुना अदाल आसादित इन अतरट चेन्ना ही सिट पैमिनी पुद्गलीन पस तिनको बांग्लादेशी सिट पैमिनी पुद्गलीन देदिनको हा नाविका मुदा सामाजिकीन देदिनको दे एतुरत पपाई वसंगत रोग विद्या एक के संधान कले समस्त आसादित इन अतुरिन पुद्गलीन 1421 दिनको पूर्ण सुवे लबा रोहल वलिन पिटवकोस एति अतर वैद्य अधीक्षण यटते तवदुरटत रोहल गतव प्रतिकार लबन रोगीन संख्याव 492 सौख्य अमात्य पवित्रा वन्याराज्य महात्म्य सह इंदिया श्रीलंका महाकमसारीज गोपाल बागले महता अत्र विशेष हमुआ अद पेरुवे सौख्य अमात्यांशी दीस दूना गोलीय वसंगते पवतिन कोविड 19 वसंगते मार्तने दी श्रीलंका राज्य सह सौख्य अमात्यांश एम वायरस मार्तने हा मेडपीम सदा गत क्रिया मार्ग इंदिया श्रीलंका महाकमसारीज वरिया मेहदी एगमिट लखर तिबिनवा एमएन वायरस मर्दने क्रियावलियदी सौख्य अमात्यवरी वशेन लबातु नायकत्वेत महाकमसारीस वरयागे एगयिमट लक्कुना देरट अतर पवतिन दीर्घकालीन मितुदम इदिरेटत पवत्वागन यामट कट्युतु करन बवत श्रीलंका राज्येट अवश्य ओनेम अवस्थावकदी इंदिया राज्ये सहयोगे लबातिन बवत इंदिया महाकमसारीस वरया वेडिदुरटत मेहदी सनहन कला मेहदी सौख्य अमात्यवरी विसिन प्रकाश कर सिटिये देरट अतर पवतिन दीर्घकालीन मितुदम इदिरेटत पवत्वागन यामट रजक लेस कट्युतु करन बवत मिनपेरद इंदिया रजे विसिन श्रीलंका राज्येट लबादुन सहयोगे पिलिमतव इंदिया अग्रामात्यवरया एतुलु इंदिया रजेट श्रीलंका रजे वेनुवेन सी स्तुतिय पुद करन पवाय मे अतर पवतिन वसंगत तत्वे हमुए डुबा ही रंदी सिटी श्रीलंकिकिन 290 देनेकु अद अलुयम यली दिवेंट पेमिनिया एम पिरिस अतरट गेबिनी मवरुन सिय देनेकुद एतुलत बवाय अप गुवन तुरुपुल वार्ता करु संधान कले
කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නැවක සේවය කිරීම සඳහා ඉන්දියා ජාතික නැවියන් 54 දෙනෙකුද ඊයේ පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මකින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයේ උපුටා ගැනීම කිහිපයක් 2019 නොවැම්බර් මාස 16 වනදා ජනාධිපතිවරණයෙන් පසු අපට අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්නට වන්නේ 2020 අගෝස්තු මාසයේදී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අවුරුදු 4මාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසිරුව හැරිම වළක්වා තිබෙන නිසා COVID-19 වසංගතය නිසා සම්පූර්ණ මාස 9ක් තිස්සේ මුළු රටම සංක්‍රාන්ති සමයක සිර වෙලා එහෙම දෙයක් අපේ දේශපාලන ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ඡන්දදායකයින් දුකල වෙනස සම්පූර්ණ කරන්න මේ මැතිවරණය අත්‍යවශ්‍යයි. මේ මහා මැතිවරණය අපි බොහොම අමාරුවෙන් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. යහපාලන දේශපාලන පක්ෂ පළාත් පාලන ආයතන අවුරුදු 3කින් ප්‍රමාද කළා වගේ පළාත් සභා ඡන්ද පවත්වන්නම බැරි විදිහට වැඩ සැලසුවා වගේ උසාවියට ගිහිල්ලා මහා මැතිවරණයත් කල් දාන්න හැදුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකට ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ හින්දා දැන් තමයි කැමැති ආණ්ඩුවක් පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලැබිලා තියෙන්නේ. ජනාධිපතිවරණයෙන් පසුව ගත වුණු මේ සංක්‍රාන්ති සමය තුළ එක දෙයක් ඔප්පු වුණා. ඒ තමයි 2006-2014 කාලේ මගේ ආණ්ඩුව වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවතින මේ ආණ්ඩුවටත් ජයගත නොහැකියයි සැලකෙන අභියෝග ජය ගන්න පුළුවන් බව 2015 දී යහපාලන ආණ්ඩුව බිහි වුණේ තනිකරම දෙස් විදෙස් කුමන්ත්‍රණ තුලින් 2019 ජනාධිපතිවරණයෙන් ඒගොල්ලෝ පෙරදුනා කියලා ඒක නම් නැවතුනේ නැහැ අලුත් ජනාධිපතිතුමා දුහරේ දියුරුම් දීලා ගත වුණු පළමු දවස් 2-3 ඇතුළත අපි දැක්කා අමුතු අමුතු මාධ්‍ය වාර්තා පළවනවා එයින් එකක කියුනේ ලකුණු කරපු පදික මාරුවකින් මිස අවදිමත් විදිහට පාර හරස් කරන පදික පොලිසිය දඩ ගහන බවයි තවත් පුවතකින් කිව්වා කොළඹ සියලුම යාචකින් අතරංගුවට අරගෙන කඳුර වලට දමනවා කෝච්චිය ඇතුලේ හිඟා කණයි අතරංගුවට ගන්නවයි කියලා මේ ඔක්කොම බොරු ප්‍රචාර ඒ වෙනකොට මේ වගේ ප්‍රමුඛතාවයන් අඩු දේවල් ගැන අවධානය යොමු කරන්න අලුත් පාලන අධිකාරියට වෙලාවක් තිබුණේ නැහැ මේ වයින් කුමන්ත්‍රණකාරයෝ බලාපොරොත්තු වුණේ ජනතාවට සීරුවෙන් ඉන්න වෙන දැඩි පාලකෙක් බලයට ඇවිල්ලා කියන බව බොහොම සූක්ෂම විදිහට හීන් නූල් ප්‍රචාර තුලින් ජනතාවගේ සිත් තුළට දාන්න ඉදිරියට එන මහා මැතිවරණයේ අද්දුටු හැකියාවට මුල් තැන දීමටත් යහපාලන බොරුව හා වංචාව පිටුදැකීමටත් සියලුම ඡන්දදායකින්ට මහඟු අවස්ථාවක් වන බව මගේ විශ්වාසයයි. COVID-19 වසංගතය පාලනය කිරීමෙන් අපේ රට ලබාගත් ප්‍රගතිය රැකගන්න සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් පරිසරයත් ආරක්ෂා කරගනිමින් ආදර්ශමත් ලෙස මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන මෙන් මම සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීම අවසන්. එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් ඉදිරි මහමැතිවරණයෙන් පසු ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක් පවතින බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද පෙරවරුවේ හබරදුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ හබරදුව ප්‍රදේශයේදී ජන හමුවක් සංවිධානය කර තිබුණා. අපේ කණ්ඩායමේ මහ බැංකු හොරු නැහැ. අපේ කණ්ඩායමේ දූෂිතයෝ නැහැ. මුදල් කප්පිත්තු නැහැ. අපි සතුව සිටින්නේ හොඳ පිරිසිදු කණ්ඩායමක්. ඉතින් අපිට අවශ්‍යයි තමුන්නාන්සේලාගේ වරම. කවුරුත් වැරදියට හිතන්න එපා. මේ සමගි ජනබලවේගයේ මේ සම්දානය හදන්න කියලා කිව්වේ වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මෙහි පීතෘත්වයේ සහ මාතෘත්වයේ දරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. නමුත් අවසානයේ මේක කඩා කප්පල් කරෙත් ඩීල් දේශපාලනයේ ප්‍රතිඵලයක් ඇටියට. කෙසේ වෙතත් අපි මැතිවරණයෙන් පස්සේ සිරිපොත වගකීම බාරගත්තන් පස්සේ මේ කුණු ටික ඔක්කොම ඉවත් කරලා අපි හැමෝම එක්සත් ජනතාවාදී ජනහිතකාමී නව බලවේගයක් ඇටියට අපි රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මට මොහොතකට කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකව ඡන්දේ දීලා මම නිකන් කියන්නේ එහෙම වෙන්නේ නැහැ. නිකමට කියමු එක්කෙනෙක් අත්තර ගත්තයි කියලා. ඊළඟ පැය 24ේම ගිහිල්ලා දිවුරුම් දෙනවා ආණ්ඩුවේ. ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා. ආණ්ඩුවත් එක්ක ඩීල් ගහනවා. හැමතිකම් ගන්නද ඩීල් ගහන්නද අපි කටයුතු කරන්නට ඕන. එහෙම නැත්නම් පිරිසිදු දේශපාලන ගමනක් ගිහිල්ලා ආණ්ඩු බලය ලබා ගැනීමද අපි කරන්නට ඕන. හොඳට මතක තියාගන්න දුරකටනෙන් සමගි ජන බලවේගයෙන් අපි ආණ්ඩු ගන්න ඩීල් දේශපාලනයට යන්නේ නැහැ. වත්මන් රජය රටට අහිතකර කිසිදු ගිවිසුමක් අත්සන් කිරීමට පියවර නොගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුලිය ගුණවර්ධන මහතා පවසනවා. එයද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී
මේ MCC ගිවිසුම එක්සත් ජාතික පක්ෂ රජයේ විසින් තමයි සකස් කළේ ජනාධිපති වර්ණයට සති දෙකකට කලිනුත් මේක අස්සම් කරන්නමයි හැදුවේ එක්සත් ජාතික පක්ෂයේ විසින් ඒ අස්සම් කරන්න හැදුපු එක නතර වෙලා තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලලිත් ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා ඒ කමිටුව අවසන් වාර්තාව ඉදිරිපත් කළේ අතුරු වාර්තාවක් ඉදිරිපත් කළා අතුරු වාර්තාවේ කිව්වා අස්සම් කරන්න සූදානම් වෙච්ච කිවිසුම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වෙනවා රටේ පවතින නීති රීති වලට පටහැනි වෙනවා රජේ ඉතා පැහැදිලි තීන්දුවක් ගත්තා මේ කිවිසුම පමණක් නෙමේ වෙන ලෝකයේ ඕනෑම රටක් රාජ්‍යයක් සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියෝ නීතියට පටහැනි කිසිම කිවිසුමක් මොනම ජගතෙක් සමගවත් අස්සම් කරන්නේ නැහැ කියන පැහැදිලි ප්‍රතිඥාව රටම ලංකාවට දැනට වාර්ෂිකව රුපියල් බිලියන 40කට අධික කිරිපිටි ප්‍රමාණයක් ආනයනය කරනවා සම්පූර්ණයෙන්ම මෙරට කිරිපිටි නිෂ්පාදනය කිරීමේ විභවයක් ශක්තියක් තිබෙන බවත් අපි හඳුනාගෙන තිබෙනවා ඉදිරි කාලය තුලදී ලංකාව තුලම ලංකාවට අවශ්‍ය සම්පූර්ණ කිරිපිටි ප්‍රමාණය නිෂ්පාදනය කරන්නට දේශීය කිරිපිටි නිෂ්පාදකින්ට දිර දීමනා ලබා දීමටත් ඒ වගේම දේශීය දියර කිරි කර්මාන්තය වඩාත් ප්‍රවර්ධනය කොට වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකික ජනතාව දියර කිරි භාවිතය සඳහා යොමු කරන්නටත් අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සමග වතු හිමියන් සමග සාකච්ඡාවක් ඊහවස පැවැත්තුණා ඒ සඳහා යෝජනා කිහිපයක් අපේ පැත්තනොත් සමාගම් පැත්තනොත් ඉදිරිපත් වෙලා තිබෙනවා ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙන දුක් ගැනවිල්ල තමයි ආර්ථික මේ වශයෙන් අපහසු කාල සීමාවක් කියන කාරණය හැබැයි රජයේ හැටියට අපේ ප්‍රමුඛ කාරණය වතුකම් කරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කරනු පිණිස අවශ්‍ය සහන සලසා දීමයි ඒ නිසා නැවත වතාවක් තවත් සතියකින් ඔවුන්ගේ යෝජනා මාලාව සමග වගමැතුමා හමු වන්නට අදාළ වතු සමාගම් කටයුතු කරන බව දැනුම් දුන්නා आर्थिक බඩු මිල අඩු වෙලා නැහැ සහන ලැබිලා නැහැ ආණ්ඩුවේ වැරදි නිලධාරීන් මත පටවලා ඇඟ පෙරගෙන උත්සාහය දරමින් ඉන්නවා සහන දෙන්න කතාවල බඩු මිල අඩු කරන කතා කරලා මේ පහුගේ කාලෙක ජනතාවට දරා ගන්න බැරි මට්ටමකට බඩු මිල වැඩි කරලා තියෙනවා මේ මාසේ 21 වෙනිදා ගැසට් නිවේදනයක් මගින් භාණ්ඩ වර්ග 26කට විශේෂ බඩු පැනෙවුවා ආර්ථිකය බර දරා ගන්න බැරි වෙනකොටම නැවත ඒ බර ජනතාව මත පැටවීම තමයි ආණ්ඩුව ප්‍රතිපත්ති කරන් තියෙන්නේ අපි ආණ්ඩුවට බල කරන්නේ මේ බද්ද ගහනක වහම නවත්තලා ජනතාවට නැවත සහන දෙන්න පටන් ගන්න ආණ්ඩුවේ බැරිකම ජනතා මත පටවන්න යන එපා කියලා. අපිට ලොකු අරගලයක් තියෙනවා ආණ්ඩුවත් එක්ක සටනක් තියෙනවා. ඒ සටන හරියට කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරනවා ඊළඟ පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රබල නියෝජනයක් හදන්න ඕන. වත්මන් රජය රටට අහිතකර ගිවිසුම් වලට අත්සන් නොතබන බව හිටපු රාජ්‍ය මාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුල ස්ථානයේ පැවති මාත්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපේ රජය වැඩ කරන රජය. ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන නායකයන්. එතුමන් ජනතා ප්‍රසාදය දිනාගෙන තියෙන්නේ ජනතා අවශ්‍යතාවය ඉටු කරපු නායකයන් හැටියට මිසක් හිස් දේවල් කියලා විහිළු කතා කියලා නායකත්වයක් නැති කෙනෙක්ගේ ලක්ෂණ පෙන්눔 කරපු අය හැටියට නෙවෙයි අපේ රටට අහිත කර කිසිම ගිවිසුමකට ඇතුළත් වෙන්නේ නැහැ කියන එක අපි කියන්න ඕනේ ඒ හින්දා මේ සටන් පාට නැති විපක්ෂයක් විසින් අතට ගන්න හදන සටන් පාට එතුමන්ලා බහ බැංකුව සමතලා කරා ඒක නිසා අපි එතුමන්ලාට කියනවා එතුමන්ලාගේ සහය කිසිසේත්ම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ බොහොම අමාරුවෙන් මහ බැංකුවේ බිත්ති අතර අපි ඔවුන්ගේ පාලනයෙන් මුදව ගත්තා කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ කොරෝනා රෝගය මුළු ලෝකේ බලවත් රටවල් වලට මැඩලන්න බැරුණාට ලංකාවේ ඉතාමත්ම සූක්ෂම ආකාරයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා මේ කෙටි කාලයක් තුළ ගෙනාපු වැඩපිළිවෙල ඉතාම සූක්ෂම පාවිච්චි කරා බැරි වෙලාවත් අර කිව්වා වගේ 19 වෙනි සංශෝධනයෙන් අවුරුද්දක් ජනාධිපති මැතිවරණය පල්ලෙහාට ඇවිල්ලා මේ පරිවර්තනය ජනතාව නොකරනම් අද රට වෙන්නේ තුනේ මොකද්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒරම ගැන දන්නේ ඔයගොල්ලෝ. ඒක දැනගෙන දැන් කරන්න දෙයක් නැති නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන්නන වැඩපිළිවෙලට අකුල් හෙලන්න බාධා කරන්න විවිධ උපක්‍රම යොදනවා. මැතිවරණයක් වෙලාව නිසා
ජනමාත්‍ය අමාත්‍යාංශය හරහා නිකුත් කරනු ලබන මාත්‍ය හැඳුනුම් පත ආරක්ෂක අමාත්‍යාංශය හරහා නිකුත් කිරීමට කටයුතු කිරීම තුළින් මාත්‍යවේදීන් දැඩි අපහසුතාවයකට පත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාත්‍ය හමුවකදී. ජනමාත්‍ය අමාත්‍යාංශය වෙනම තියෙනවා. කාර්ය මණ්ඩලයක් වෙනම තියෙනවා. එහෙම තීදී පළවෙනි වතාවට ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය පාලනය කිරීම පටන් ගන්න තියෙනවා. ඒ නිසා අපි තම කරුණිකව රජයෙන් ඉල්ලා හිටිනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඒ සඳහා පූර්ණ බලය ලබා දෙන්න. හැම දෙයකම හමුදාව හැම දෙයකම ආරක්ෂක අමාත්‍යාංශය යම් ආකාරයක බරපතල අපහසුතාවයක් ඒ වගේම තර්ජනයක් ඒ වගේම මර්ධනයක් හරි ඒ වගේම විදුලිය විසන්ධි කිරීම ඒ වගේම ජලය විසන්ධි කිරීම පිළිබඳ දැවැන්ත අනතුරක් දැන් ඇති වෙලා තිබෙනවා. මේවා ජනතාවගේ මූලික අයිතිවාසිකම් වතුර නැතුව විදුලිය නැතුව ජීවත් වෙන්න බෑ. ඒ පිළිබඳව කොමිෂන් සභාව ලබා දීපු නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හරහා බරපතල අසාධාරණයක් පුරවැසියන සිදු වෙනවා. ඒ වගේම මේ ආර්ථික ප්‍රතිපත්ති මේ හොඳ ආර්ථික ප්‍රති කිසිම අධ්‍යයනයක් නැතුව එකපාරින්ම ඇවිල්ලා ඇයි මේක කළේ? මේක කළේ ජනාධිපතිවරණයේ දිනලා හිතුවා ඉක්මනට මාස 3කින් පාර්ලිමේන්තු ඡන්දයකට යන්න ඕනි කියලා. මොකද්ද මේක පොරොන්දු දේශපාලන තැනකට නෙගියේ එකපාරින්ම පොරොන්දුවක් දීලා මේව ඔක්කොම කරලා අපි ව්‍යාපාරිකයන් බලා ගන්නවා කිඳ මන්ද කියලා ඉක්මනට යන්න. මොකද මේ කොවිඩ් එකේ ප්‍රශ්නේ ඇති වුනේ නාම යෝජනා වලට බල කරලා. ඒ සතියේදී නාම යෝජනා දීලා දවස් දෙකකට පස්සේ රට වහන්න වුණා. ඉතින් මං කියන්නේ දැනුමෙන් ක්‍රියා කරන්න ඕනේ, දන්න අය තියා ගන්න ඕනේ, හරි තීරණ ගන්න ඕනේ. ප්‍රබල පාතාලකලී සමාජිකයෙක් වන කංජිපාන් ඉම්රාන් ගේ පියාට ඊයේ පස්වරුවේ මාලිගාවත ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. ඊයේ සවස 6:30ට පමණ මාලිගාවත්ත පොලිස් වසමේ සද්ධර්ම මාවත අසලදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු නිවස අසල සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකු වන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින කංජිපාණී ඉම්රාන්ගේ පියා බවට පසු අනාවරණය වී තිබෙනවා. පහර දෙන ආකාරය අසල සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. සීදේන අනතුරුව තුවාලකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මෙලෙස ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 65ක් වූ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙලෙස තුවාල ලැබූ කංජිපාණි ඉම්රාන්ගේ පියා මීට පෙර කංජිපාණි ඉම්රාන් බෝස බන්ධනාගාරයේ සිටියේදී ඔහු හට ආහාර මඳුනක සංගවා දුරකථනයක් ලබා දීමට යාමේදී අත්අඩංගුවටද ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය විසින් එක්සැකකරුවෙකු සහ අදාළ ත්‍රිරෝද රථය මෙන්ම පහර දීම සිදු කළ තියුණු ආයුධයද පොලිස් භාරයටගෙන අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය යටතේ අලුතින් වැඩසටහනක් හඳුන්වා දීමෙන් නව පුනර්ජීවනයක් රට තුළ ඇති කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරණ අධ්‍යයන සහ වාණිජ විද්‍යාපීඨයේ ව්‍යාපාර ආර්ථික මහාචාර්ය ජගත් කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ පොලි අනුපාත අඩු කිරීම හරහා ව්‍යාපාර ප්‍රජාව ශක්තිමත් කළ හැකි බවයි. කරන වෙනස තුල පොලි අනුපාතික අඩු කිරීම තුල අපේ ආයෝජකයන්ට අපේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට අවශ්‍ය ප්‍රාග්ධනීය ඉතාමත් අඩු පිරිවැයකින් ලබා ගැනීම හැකියාව ලැබෙනවා. එතකොට නිෂ්පාදන පිරිවැය අඩු කරමින් වෙළඳපොළට භාණ්ඩ නිපදවීලා ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීමේ හැකියාව උන්ට ලැබෙනවා. උදාහරණයක් වශයෙන් පොලි අනුපාතිකය දියුණු ජපානය වගේ රටක 100%ක වගේ ප්‍රමාණයක පවතින්නේ. ඉතින් මෙවැනි
සහන සලසන්න තමයි බැංකු පද්ධතිය තියෙන්නේ. ඒතර බැංකු පද්ධතියේ පාලකයා හැටියට තමයි මහ බැංකුව කටයුතු කරන්නේ. ඒක මහ බැංකුවේ කාර්යය. ඉතින් මහ බැංකුව පහුගිය කාලය තුලම මේ සඳහා අවධානයක් යොමු නොකළ බව තමයි පැහැදිලි. ඒක ඔප්පු වෙනවා 48 ඉඳලා අපි සමෘද්ධිමත්ම ආර්ථිකයක් ඉඳලා ආර්ථිකයේ මා අසරණ ආර්ථිකයක් බවට පත් වෙන තුරුම අපිට මෙවැනි තත්ත්වයක් තමයි තිබුණේ. මහා බැංකුව තුල නැත්තම් අර ආර්ථික දැක්ම තුල ලබා දෙන සහනිය යන්නේ නැත්තම් ඒ වගකීම ගන්නත් වෙන්නේ මහා බැංකුවට තමයි පෙරලලා. ඒතර මහා බැංකුව තමයි ඒක යනතනට කටයුතු කළ යුත්තේ. අපි දැක්ක පහුගිය කොවිඩ් වසංගතයේ කාලය තුලත් ලබා දුන්නු සමහර ලීසින් වාදික අය කරගන්න එපා කියලා ලබා දුන්නු දේවල් සමහර ලීසින් ආයතන ක්‍රියාත්මක කරේ නැහැ. මහා බැංකුව ආර්ථිකයේ මුල්‍ය හසුරනවා වගේම ආර්ථිකයේ මුල්‍යමය නියාමනයක් මහ බැංකුව සිදු කළ යුතුයි. මහ බැංකුව ඒ දේ නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ බලපෑම කරන්න තමයි දේශපාලන අධිකාරියේ. ඒ සඳහා ගත හැකි පියවරක් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාව හරහා ගතයුතු ක්‍රියාමාර්ග අනිවාර්යෙන් තියෙනවා. මහ බැංකුවට විතරක් තනිය පැවරණ වගකීමක් නෙවෙයි. මහ බැංකුව තියෙන මුදල් ඇමතිතුමා යටතේ. ඒතර මුදල් ඇමතිතුමාට සිදු වෙනවා අනිවාර්යෙන් මහ බැංකුව ඒ ක්‍රියාකාරීත්වයේ යෙදෙනවද කියලා බලන්න. ඒ නැත්නම් ඒ අවශ්‍ය විගරණ පනත තියෙනවා අපිට. මහ බැංකුවේ සියලු කටයුතු විගරණය වෙනවා. ඒතර ඒ විගරණ අධිකාරිය ක්‍රියාත්මක වී තියෙනවා. මේ සඳහා බැඳි නීතිමය රාමුවක් සහ ඒ සඳහා අවශ්‍ය බලතල සහිත තවත් නිලධාරී පිරිසක් මහ බැංකුව නියාමනයේ ඉන්නවා. මහ බැංකුව වාණිජ බැංකු නියාමනය වගේ මහ බැංකුව නියාමනය. ඒතර ඒ ආයතනත් ඒකම ක්‍රියාත්මක විය යුතුයි. ඒතර එකතරක් විතරක් අකාර්යක්ෂම වුණොත් අර සියල්ල බිඳ වැටෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මහ බැංකුව නිසි ලෙස ක්‍රියාත්මක වෙනවාද බලන්න ඒ අවශ්‍ය අනිකුත් නියාමන ආයතනත් මේ එකම නිද්‍රාශීලීභාවයේ මිදිලා ඇවිල්ලා ඒකට යොමු සිදු කළ යුතු වෙනවා. මහබැංකුව පිළිබඳව තමන් දරූ ස්ථාවරයේම වත්මන් ජනාධිපතිවරයාද මහබැංකුව පිළිබඳව කළ ප්‍රකාශය ඔස්සේ පෙන්නුම් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. එයද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් ජනාධිපතිතුමා දවස් දෙකකට ඉස්සෙල්ලා එකපාරට සැබෑ තත්ත්වය කියලා දුන්නනේ මහබැංකුව. කිව්වා මේක අවුරුදු මාස 8ක් බලාගෙන හිටිය හෙට වෙනකොට දෙන්න කියලා. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම අය ගියාම කියනවා රුපියල් 153 ඉඳන් 188ට අඩු වුණේ මේ යහපාලනේ ආන්නු කියලා. හැබැයි මෙතන තියෙන්නේ වගකීම තියෙන්නේ මහබැංකුවට. එතකොට ඒගොල්ලන්ට පින්තික ඒගොල්ලන්ට පෞටික අපත දේශපාලන. පැය 7කින් වෙනස් වෙන 102ක පොලිය අනුපාතේ ඇයි මේක අවුරුදු 5කට ඉස්සලා කරේ නැත්තේ? එක සූරා කෑමක් වෙනවා මේ මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනි තුලින්. ඔබතුමන දන්නවා යම් තැන්වල 105ක මාසයකට පොලිය. මේ මහා බැංකුව මේවා පත්තරල දාලා බලන්නේ නැත්. මේගොල්ලන්ගේ කාර්යභාරය වන්නේ මේවා බලන්නනේ. හැම දවසම මුදල් ඇමතිට බනිනවා යමක් වුණොත්. හොඳ වුණොත් ඔන්න මහා බැංකුවේ ස්වාධීනභාවය නිසා අපිට ණය ගෙවන්නද? දැන් මේ අවුරුද්දේ බිලියන් 3.1ක් ගෙවන්න තිබ්බා. මේකේ මිලියන් 800ක් තේ ගෙව්වේ ඒ ගෙව්වේ තියෙන සංචිත තව බිලියන් 2.3ක් ගෙවන්න තියෙනවා. මේ ගෙවුනොම ඒකත් ගෙවන්නේ සංචිත තුලින්. මේ මූල්‍ය පැත්ත මේ මහ බැංකු කරන්න තියෙන දේවල් මේවා කියලා තියෙනවා. අපි මුදල් අමාත්‍යංශය දිව්වේ තැබෑරුමක් අරක්කු නැතුව දිව්ව තැබෑරුමක් වගේ. රජයේ නිලධාරීන් ගණනාවක් ඉන්න හොඳ කට්ටිය. නොමගේවන කට්ටිය සුළු පිරිසක් රටේ ආර්ථිකයේ ප්‍රශ්නාත්මක ඇති. ජනාධිපති මේ සම්බන්ධයෙන් කරපු දේ අපි අගය කරමු. දැන් මේකට කියන්න එපා ඔන්න රවි ජනාධිපති එකතු වුණා. නෑ ජනාධිපති අපි කියපු සාවරයක එකතු වුණා. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළපු අදහස් කිහිපයක් දැන් වන්දනා ගමි ඉදාරින් බයිනා රෙමේ ඔක්කොට බැනගෙන යනවා. එම් බැනගෙන ගියා කියලා රටවල් හදන්න බෑ. මේක රාජ්‍ය බැංකුවල ක්‍රමවේද තියෙනවා. කිතු මතේට ගිහු COVID-19 වසංගතයේ ඇවිල්ලා රට විශාල ආර්ථික අවපාතයකට ගමන් කරමින් තියෙනවා. ඒක බේරන්න නම් වහම් දැන් කෙටි විරාමයක්. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්
බන්ධනාගාර නිලධාරීන්ට එම් බයිනවා රවේ මේ ඔක්කොට බැනගෙන බැනගෙන යනවා එම් බැනගෙන බැනගෙන ගියා කියලා රටවල් හදන්න බෑ අනිත් එක රාජ්‍ය බැංකුවල ක්‍රමවේද තියෙනවා හිතුමතේට කිව්වා කියලා හතර වටේට සල්ලි බෙදන්න බෑනේ ඒ වුණොත් බැංකුව අහන්න වෙනවා කොවිඩ් 19 වසංගතය ඇවිල්ලා රට විශාල ආර්ථික අවපාතයකට ගමන් කරමින් තියෙනවා ඒක බේරන්න නම් වහම විසඳුමක් දෙන්න නැත්නම් මේ ආයතන මොකටද ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව කිව්වේ මේ වෙලාවේ රට මූල්‍ය අර්බුදයක තියෙන්නේ ඒ මූල්‍ය අර්බුදයට පැහැදිලි විසඳුමක් ලබා දෙන්න පැහැදිලිව කියන්නේ නැහැ අපේ සත්‍ය තියෙන්නේ ආණ්ඩුවත් එක්ක පාක්ෂිකයන් හදවතෙන් ඉන්නේ සමගි ජන බලවේගයක් එක්ක අපි බලපෑම් කරන්න නැහැ කාටවත් කවුරුවත් බය කරන්නේ නැහැ හදවතෙන් ඉන්නේ අපිත් එක්ක අන්න ඒක තමයි දේශපාලනයට වැදගත් එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් අපිත් එක්ක ඇවිල්ලා තියෙන්නේ එයා දන්නවා ජනාධිපති කරගන්නත් බැරි වුණා දැන් නිකන් හීනෙන්වත් ආණ්ඩුවක් පේනවද යන්නේ හීනෙන්වත් පේන්නේ නැහැ තව අවුරුදු 10කට 15කට 20කට 30කට ආණ්ඩුවක් කියන මෙලෝදයක් හීනෙන්වත් පේන්නේ නැහැ තමන් පෙරදුනොත් අවුරුදු 20 ගණන් 30 ගණන් පාර්ලිමේන්තුව නියෝජනය කරපු උදවිය පරාජය වෙලා ගෙදර ගියා කියන කැත නාමෙතුමලට එන නිසා මෙතුමලා මැතිවරණ ව්‍යාපාරයෙන් අයින් වෙන්න හදා ගන්න තමන්ගේ නිදහස හදා ගන්න කාරණයක් විතරයි මේ සම්මග ජනවලයෙන් අයින් වෙනවා කියන එක. මංගල සමරවීර හිටපු මුදල් ඇමතිවරයාගෙන් පටන් ගත්ත ඉවත්වීම අද දිගින් දිගටම සිදු වෙනවා විතරක් නෙවෙයි අද කොළඹ දිස්ත්‍රික්කයේ සම්මග ජන බලවේගයේ අපේක්ෂක ලයිස්තුව තුලත් බරපතල අර්බුද රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ අමාරුවෙන් ගොඩනගන දේවාලය අපේ හිසමත කඩා වැටේ දෝ කියන බියක් දැන් අපතුල පහළ වෙනවා මේ මැතිවරණයෙන් පස්සේ පිහිටුවා ගනු ලබන ආණ්ඩුව විසින් MCC ගිවිසුම වැනි රටට අහිතකර ක්‍රියාමාර්ග ගන්නවා නම් සත්‍ය වශයෙන්ම ජනතාව අසරණ භාවයට පත් වෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 1989 ඉඳලා පාර්ලිමේන්තුවේ හිටපු එක්කෙනෙක් ඇමතිවරු වෙලා ඉඳලා මන්ත්‍රීවරු වෙලා ඉඳලා ජනාධිපතිවරු වෙලා ඉඳලා හදන්න බැරි වෙච්ච රට නැවත හදන්න ඉල්ලනවා මේක මහා විහිළුවක් ප්‍රෝඩාවක් කියන එක තමයි මට කියන්න තියෙන්නේ प्रधान विकाशय अवसान शुभ संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න